මේවනවිට මෙරට විදුලි උත්පාදන කටයුතු බරපතල අර්බුදකාරී තත්වයකට මුහුණ දී තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් අහිමි වුණා. මේවනවිට සපුගස්කන්ධ විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් අවසන් වීමත් සමග 108ක මෙගාවොට් ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙනවා. දැවි තෙල් යොදා විදුලිය උත්පාදනය කරන මෙරට විදුලි බලාගාර වනුයේ යුගදනවි සපුගස්කන්ධ සහ බාජ් බලාගාරයි. යුගදනවි බලාගාරයේ තවත් දින 7කට දැවි තෙල් ඇති බවයි වාර්තා වන්නේ. බාජ් බලාගාරයේ දැවි තෙල් හෙට උදෑසන වන විට අවසන් වන බව කණිජ තෙල් වෘත්ති සමිතිය පෙන්වා දෙනවා. කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් පවතින්නේ තවත් දින 5කට පමණ බවයි වාර්තා වන්නේ. මේ සියලුම බලාගාර දැන් පවතින්නේ ඉතා අවදානම් තත්වයක බව මෙවන විට මනාව පැහැදිලි වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළේ මාර්තු මාස අගවන විට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි. හෙට දින සිට දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි අදීර 4ක් යටතේ විදුලි කප්පාදුවක් සිදු කරන බවද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. හෙට දින එම විදුලි කප්පාදුව පැයකට සීමා වන අතර අනිද්දා සිට පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවයි විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ. දැන් තියෙන තත්ත්වය ගත්තම නොරොච්චෝලේ බලාගාරය රෙපෑයක කටයුතු අවසන් වෙලා දැන් රීඇසෙම්බ්ලින් කරන තත්ත්වයේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 28 වෙනිදා වගේ වෙනකොට ඒ සිළුම ටෙස්ටිං සාර්ථක වුණොත් අපිට නොරොච්චෝලේ මෙගාවට් 300ක තුන්වෙනි යුනිට් එක අපිට පද්ධතියට සම්බන්ධ වෙයි කියලා. කැලණිතිස්ස සංකීර්ණයේ බලාගාර වලින් මෙගාවට් 280ක් 300කට ආසන්න බලාගාර වලින් මෙගාවට් 165ක සංයුත චක්‍රීය බලාගාරයේ තිබෙනවා. ඩීසල් වලට අමතරව ඩීසල් නැති වුණත් නැප්තා වලින් දුවන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී රජයේ අවධානය මේ පැත්තට යොමු යුතුයි. මොකද නැප්තා වලින් අපි බලාගාරය දුවනකොට බලාගාරයේ මිල අඩුයි. සාමාන්‍යයෙන් අපේ ඩීසල් වලට වඩා විදුලි එකකයකට රුපියල් 4ක් විතර පමණ අඩු වෙනවා නැප්තා වලින් දුවනකොට. ඒතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. නොරොච්චෝලේ මෙගාවට් 300ක බලාගාරය අපේ පද්ධතියට 28 වෙනිදා එක ආවා වුණත් මේ අර්බුදයේ අවසානයක් අපි දකින්නේ නැහැ. යම් කිසි හේකින් වෙස්කෝස් බලාගාරය එහෙම නැත්නම් යුගදනවි බලාගාරයට සහ අනිකුත් බලාගාර වලට තෙල් තිබුණ නැත්නම් මාර්තු මාසයේ අග පමණ වෙනකොට අපි මේ අර්බුදය දෙවෙන්ත අර්බුදයක් කරා යනවා. යම් කිසි හේකින් තෙල් ප්‍රශ්නේ මේ විදියටම දිගටම තිබුණොත් ඒකම වර්ෂාපතනය ලැබුණ නැත්නම් එහෙම අපිට කනගාටුවෙන් වුවත් අපිට දැනුම් දෙන්න වෙන්නේ මාර්තු මාසයේ අග වෙනකොට විදුලිය කපන වෙලාව නෙවෙයි විදුලිය සපයන වෙලාවයි. අන්න ඒ නිසා අපි ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී මේකට යම්කිසි විසඳුම් විශාල අවධානයක් රජයෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන්න ඕනේ. දැන් මේ ඉන්ධන තත්ත්වයේ මේ විදිහට ගියොත් එimhe අපිට සිද්ධ වෙනවා හෙට දිනේ පැයක විදුලි කප්පාදුවකටත් ඒකම අනිද්දා වගේ වෙනකොට එය පැය 1 විනාඩි 45ක් එහෙනම් පැය 2ක් පමණ එක පාරිභෝගිකකින් විදුලිය කප්පාදු කරන්න වෙනවා. පෙබරවාරි දෙවන සතිය වන විට දැඩි විදුලි කප්පාදුවකට යාමට සිදු විය හැකි බවට සමගි ඒකාබද්ධ වෘත්ති සමිති සන්ධානයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා අද අනතුරු වැඟවුවා. ඊයෙන් දැවි තෙල් දීම නැවැත්තුවා. හෙට වෙනකන් තියෙන ප්‍රමාණයක් නෙමෙයි අඩුවේ. දැන් ඉදිරියේදී එන්නේ කපන වෙලාව නෙමෙයි ජනතාවට විදුලිය දැනගන්න වෙන්නේ. විදුලිය ලයිට් එක කර්මාන්ත ශාලා වලට පැය කීයද දෙන්නේ කියන එක. එතර දරුණු තත්වයකට යනවා. පොර වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අපි අරන් තියෙන වාර්තාව විදුලිය සඳහා ජලය අඩුවලා තියෙද්දි දිගටම ගණ්ඩ යෑම තුල ශීක්‍රයෙන් ජල ටික බහිනවා. ඒකෙන් ගොවියන්ට ඕන කරන ප්‍රමාණයක් නැති වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා. පෙබරවාරි දෙවන සතිය වෙනකොට දැඩි විදුලි කප්පාදුකට යන්න වෙනවා. නොරොච්චෝලේ කැඩිලා තියෙන 300 හැදුවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.